මම නීතිඥ අමිලේ ගොඩ මහවත්ත අපි අද මේම අධ්‍යසාගච්ඡාව සූදානම් කරේ පාස්කු ප්‍රහාරයට දින දාහක් සැපිරුණා පසුගේ දාහතරවෙනි දා ඒ වගේ මේ අවුර්දේ අපප්‍රියන් මාසේ විසියක වෙනකොට වර්ෂ තුනක කාලයක් සම්පූර්ණ වෙනවා ඒ වගේම වර්තමානය වෙනකොට අපේ රටේ සමාජතුල යම්යම් සිද්ධීෙන් සිදුවමින් පවතිනවා මේ කතෝලික පල්ලිය හා බැඳුනු ඒ සිද්ධින් සම්බන්ධයෙන් අදහස් දැක්වීම තමයි අප අද බලාපොරොත්තු වෙන්නේ. මූලික වශයෙන්ම අපි සඳහන් කළ යුතුයි දින දාහක් සපිරෙනවා කියන්නේ සුළු පටු කාලයක් නෙමේ. ඒ කාලය තුළම අපි නිරන්තරෙන් අපි සියලු දෙනා සහ තවත් ක්ඩායම් මේ සබන්ධයෙන් පාස්කු ප්‍රහාරය වර්තමානය සිදුවන ආකාරය සම්බන්ධයෙන් විවිධ. අදහස් පලකරා ඒ අදහස් පළකරන්න සාධනියය කාරණාවන් අපට තිබුණ එහිදී අපි සමාජයේ අවධානයයොමු කරේ විමර්ෂන සම්බන්ධය. අපි ඉල්ලුව මේ පස්කු ප්‍රහාරේ විින්දිතයන්ට සාධාරණය අවශ්‍යයි කියලා. මේ ඝාතනයක් මේ අමුවමුව සිදුු ඝාතනයක්. ඒ සඳ සාධාරනය අවශ්‍ය බව ඉල්ලා සිටිය. අපි ඉල්ලා සිට සාධාරණය ොක්ද අපි කිව්වේ සාධාරණ විමර්ෂණයක් තුළින් නිවැරදි අපරාධකරුවන් හඳුනා ගණ්ඩෝන ඒ වගේ ඒ අපරාධකරුවන්ව. අධිකරණ ක්‍රියාදාමයක් තුරින් වැරදිකරුවන් කිරීම සඳහා ව ඉතාමත් අධිකරණය අපේක්ෂා කරනවවා මට්ට මේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු සාක්ෂි දිරිපත් වෙන්න ඕන අපි දැක්කා සිවිල් සමාජය තුළත් ඊළඟට පාර්ලිමේන්තුව තුළත් මේ පාස්කු ප්‍රහාරේ විමර්ශන සිදුවන කාරය විමර්ශණනවල සිත්ින පුද්ගලන්ට සිදුවෙන දේවන් විමර්ශණනවල අඩුබාඩු දීර්ග වශයෙන් පෙන්වා දුන්න ඒවගේම මේ සම්බන්ධයෙන් කොමිෂන් සහා වාර්තා දෙකක් පිටවන පාර්ලිමේන්තුඒ සහ කොමිෂන් සභහා වාර්තාවක් පිට වුණා ඒ වාර්තාාවල පැහැදිලිවම චෝදනාකර තිබුණු පුද්ගලයන්ට අද ලාතියන්නන්නේ මොක්ද ඒයි කියල තනතුරු දරාගෙන මේ විමර්ශනලට අදාළම පොලිසියේ ඉහල තතුුරුදධරන තැන්වලට පත් වෙලා ඊළඟට මේ පොලසි වාාරයන්න ඇමැතිවරුන් මේ සම්බන්ධයෙන් විවිධ වූ පරස් පර අදහස් මතු කරන එතකොට මේ පහස්කු ප්‍රහාරයයේ සිදවෙල මේ දින රුදුතුමාස ගවීගෙන යනොට මේ විමර්ශනය අද කොතනද තියෙන්නේ. ඒගේම විර්නය පාස්කු ප්‍රහාරය පැහැදිලිවම වර්තමාන ආණ්ඩුව තමන්ගේ බලයලබාගැනීමේ ක්‍රියාවලියදී උඩුප්පා පෙන්නපු දෙයක්. ඒ අය මේ රට පරොන්දෝනා ඉතාමත් කඩිනමි ඒ අයි බලයට පත්වන ගම සමාඩු දිනවකවානු දවස් සති ඉදිරිපත් කරලා මේකට සාධාරනයක් කිෂ්ට වෙනවා කි්වා නමුත් අදාපට සිද්ධ වෙලා තියෙනවා ඔවුන්ගේ. ආණ්ඩුව තුළ ඔවුන්ගේ බලය තුළ අපට මේ සාධාරණය ඉල්ලන්න. හේතුව තමයි අධිකරණ ක්‍රියා ඔවුන් කියන අධිකරණය නඩුදාලා තියෙනවා ඒ කියන කතාව.ඒ සිවිල් සමාජයට හොඳයි. සිවිල් සමාජය තුළ තියෙනවනේ පුද්ගලයක දවසට හෝ ගුඩු කරන්න ඕ නඩුවක හම ැත්නම් පොලසිට පැමිල්ලක්දම දසකට හ නඩුවක් දා ්ඩෝන. ඒ සිවිල් සමාජය බලාපොරත්තුනේ නමුත් නීතිඥන් වශයෙන් සහ නීතිය පිළිබඳ දන්නාය හොඳින් දන්නවා. අධිරණය තුළ නඩුවක් පැවරූ පලියයට සියලු දෙනාම වැරදිිකාරයෝ වෙන්නේ නෑ. ඒ අධිකරණයට පවරණ නඩුව. ඉතාමත් ඉහල උසස් ගුණාත්මක භාවයෙන් යුතු සාක්ෂි සහිතව නිවැරදි. විත්තිකරුවන් හඳුනාගෙන සැකරවන් හඳුරාගෙන ඉදිරිපත් කල ුතු ගුණාත්මක භාවය නඩුවක් වෙන්නඕන. අපි හැමදාම අභියෝගයට බ්ලොක්කරේ මේ වර්තමානය අනාවරණය වන්න කරුණු. මත ඒ ගුණාත්මක භාවය විමර්ශන තුළ සහ සිදුවමින් පවතින. කරන ක්‍රියා තුළ තියෙනවද කියන කාරණාව ඒ වගේම දැන් ජනවාරි මාසය කොළොස් වෙනිද. අලුත්ම සිද්ධියක් වාර්තා වුණා හිතමයි බොරැල්ල සියලු සාන්තුුවරයන්ගේ දෙවස්ථානය තුළ අත්බෝම්බයක් හමුවෙනවා ඒ සිද්ධිය සිද වනත් සමගම පොලීසිය ක්‍රියාත්මක වෙලා ඒස්ථානයේ සිටුම පෞද්ගලගම දන්නවා. ස්ථානය සිටපු සංක්‍රිස්ටතියන් නැතුළු වතු බලාගන්න ළමයගේඉදලා රුත් දහතුනක ළමෙක් වෙනකක් පුද්ගලින් වගෙනගකි හිල්ල මමාධ්‍යියයට ඇවිල්ල පොලිසිය බාර ඇමතිවරයත් කාදිනල්ලුන් වහන්සේට පවා යම් ආකාරයක දෝශාරෝපණයක් වෙන ආකාරයෙන් ප්‍රකාශ කර සිටියා මෙම ඒත් දරුවා ප්‍රකාශ කර තියනවා මේ බෝම්බේ ගෙනාවේයයි එහෙම කියලා. පළමනි අවස්ථාවේ චෝතිතයන් පිරිසක් ඉදිරිපත් කරනවා. ඉන් පසු. ඒකට ඒ ඒ සිද්ධියයට අදාළමම. විදර්ශන නැබීම පසු අපි පෙනයනවා එදින උදහසන නමයි පස්සක වත් පුදගලෙක් දර්ශය වෙනවා ඒ පුද්ගලයා පසු පස්ස ඊට පස්සේ විර්ශන ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා වටා ගෙතුනු තවත් බූම්බේ සැබීමේ සිද්ධයක් කනාවරණය වෙනවා දැන් මේ සමාජ සමාද පුද්ගලයන්දැන් අපිත් මේ සම්න්ධ ක්‍රියාකාරව ඉන්න නිසා සහරු අපෙන් අහනවා මේක බෝහබේ ගොල්ත් තිබෙ කොම කියගේ ද ඒකයි මේ විමර්ශණවල තත්වය අපි කියන්නේ. මේ රටේ මිනිස්සුන්ට ඒ මිනිස්සු තමන්ගේ බදුමුදලේ නඩත්වන ආයතන මේ පොලිසිය කියන්නේ මේ විමර්ශකයෝ කියන්නේ බදදුමුදලේ නඩත්තු කරන ආයතන ඔුන් වෙනුවෙන් පත් කර තියෙන ආයතන ඒවා විහිළුෙන්ඩ බෑ සමාජ විහිලු එතකොට අපි ඇත්තනම ඇත්තරම අපි අභධානියමු කරන්නොත් කැමති නෑ. ඒ සිදධිය සම්බන්ධව අද මේ වන විට මේ විමර්ෂකයන් අනවරණය කරගෙන තියෙන කරුණු බෝම්ම තිබීමට හේතු ඇත්තට මේ ඒවා විහිළු සාගත ඒවා මේ අපි ඇතුළට ගිහිල්ල ඒවාවිම් එගැ කතාල තු නෑ මංහිතනි ඇත්තට මේ තරම් හිළු සාගත දේවල් නමුත් මේ දේවල් වලට කෙලවරක්තියෙන් ඕන අපි එදා ඉඳලම කිව්වේ මේ සිදුවෙන දේවල්වලට කෙලවරක්තියෙන්න්න ඕන මිනිස්සුන්ගේ ජීවිතවලට මිනිස්සුන්ට ිකමක් ලැබෙන් ෝන. අපි දිගින්දිකට මනාවරණය කරන්නේ. සමහර විට පාලකයෝ මේ කරපු මිනිස්සු හිතන ඇති. අපි දකිනටී විසරිස් වල කාලේ වැලි තලාවෙන් වැසීගිය අපරාධ බබට මේ වනම් පත්වෙන්නේ නෑ කොහොමටවත්. ඒක ඔබ කවරුද දන්නවා මේ වෙනුවෙන් විශාල කිරියාකාරිකයි. අපි විතරක්න මේ විශාල පුද්ගලන් මේ ට එක්්‍රොක් වෙනවා. කාදිනල්ලුන් වහන්සේ සක්‍රියවම තුළ ඉන්නවා. සහ. සතිපතා දිනපතා දේශයසාහ විශේෂම විදේශීය වශයෙන් කණ්ඩායම් මේ ගැන අවධානයමු කරනවා සාකච්ඡා කරනවා මේ දේවල්ු ඉදිරි ්‍රියාමාර්ග පිළිබඳව කටයුතු සම්පාධන කරනවා ඒ සම්බන්ධයෙන් කතා කරෙනවා ඒක නිසා මේවා කාටවත්ති යට ගහණ්ඩ පුළුවන් දේවල් නෙමේ. ඒවගේ අපි දැක්කා පහුගේ දවස් වල පාර්ලිමේන්තුවල මේ පාසකු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාාද සදර්ශන ඉල්ලා සිටිනවා. අපට විවාද වලින් වැඩක් නැ විවාද හොඳයි ගැලරිය පිනවඩ. විවාද නෙමේ සපාස්කු ප්‍රහාරය සාධාරණත්වය කියන්නේ දේශපාලන පක්ෂ අපි කරාද අපි නොකරද අපි ොනාද නොකලේ ඒ ගොල්ල මොනාද කරේ කියනෙ කහන්ඩ අපි දැන් සූදානම් නෑ. අපි කියන්නේ රිජුවම මේ විමර්ශන විධිමත් විය යුතුයි. මේවා විහිළු සපයන විමර්ශන බවටත් නොවිය යුතුයි. කියන කාරණාව තමයි අප. සමාජයට අවධාරනය කරන්න. ඒ වගේ අපි ජනතාවට ආරාධනා කරනවා. අද වර්තමානය වෙන විටත් රට ගැටලු ගණනාවක පැටලිලා තියෙන්නේ. රට ගැටලුවල අර්බුදවල තියෙන්නේ. මේ හැම දෙයක්ම බලපාන්නේ ඔබට අන්තීමට අවසානය පාලකයෝ මොන තීන්දු තිීරණ ගත්තත් මොල පාලකෝ පත් වෙල ඇවිල්ල ගියත් මේවල විින්දිතයෝ වෙන්නේ මේ ප්‍රතිඵල බුක්ති විනින්නේ ජනතාව. ජනතාව වැඩි වැඩියෙන් මේ සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කළ යුතුයි වගේම ජනතාව බුද්ධිමත්ව මේ ප්‍රශ්නවලට තමන්ගේ දායකත්වය ලබාදිය යුතුයි. එහෙම නැත්තං අපි අපේ දේවල් විතරක් කරගෙන අපි අපිට විතරක් තිය දේවල් බලාගෙන අපිට අනිදේවල් අදාලනෑ ඔය ප්‍රශ්නවල අතදාලා අපි ප්‍රශ්ණ දාගණ්ඩ න්න කියන තැන ඉන්නවන මතක තියාගන්න මේ ප්‍රශ්න කවදක්වත් එක තැන තියන්නේ නෑ. මේ ප්‍රශ්න දවසක ඔබෝ හොයාගෙන නවා ඒකඉන්ද අපිට කියන්න තියෙන්නේ අපි මේ පස්කෘ ප්‍රහාරය පිළිබඳ සාධාරණය ෂ්ට වෙනක. අපි බලාගෙනින්ව ඒ වෙනුවෙන් අපට දෙන්න පුළුවන් සක්‍රිය දායකත්වම අපි සියලු දෙනාම එකතු වෙලා අපට පුළුවන් හාකාරෙන් ඒ සාධාරණත්වය වෙල වෙනුවෙන් සටන් කරනවා ස්තුූතියි.